අයිපෝවන් අපි අද රසම රස පොට්කේක් හදමු. ඉතින් මම මුලින්ම අරන් තිනවා පාම්පිටි ග්‍රෑම් 100ක්. පාම්පිටි ග්‍රෑම් 100ක් අරගෙන ඒක හැමම පෙනීරට දාලා මම පාම්පිටි ග්‍රෑම් 100ෙන් තේ හැන්දක් මේ විදිහට හොඳට පුරෝව තේ හැන්දක් මේ විදිහට අයින් කරනවා. ඒ අයින් කරපු තේ හැන්ද වෙනුවට මම එකතු කරගන්නවා චොක්ලට් පවුඩර් තේ හැන්දක්. ඊට පස්සේ බේකින් පවුඩර් කපපු තේ හැඳි එකක්, පුරෝලා නෙමේ කපපු තේ හැඳි එකක් එකතු කරගන්නවා. පාම්පිටි ග්‍රෑම් 100කට අනිවාර්යෙන් කේක් හදනකොට බේකින් පවුඩර් කපපු තේ හැඳි එකක් අපි එකතු කරගන්නවා. ඉතින් ඒ ටික මේ විදිහට එකතු කරගෙන අපි පෙනේරෙන් හොඳට හලා ගන්නවා. කේක් එක හදන්න පටන් ගන්නකොට මුලින්ම කරන්න ඕනේ මෙන්න මේක. මුලින් පිටි ටික හලලා මේ විදිහට කොලයකට හලලා ඒක හුලං නොවදින විදිහට ඔතලා මුලින් අපි අරන් තියා ගන්න ඕනේ. එතකොට අපේ කේක් එක හොඳට පිපිලා එනවා. ඉතින් මේ විදිහට මම නම් දෙතුන් පාර හලන්නේ නැහැ, එක පාරක් හලලා මේ විදිහට පිටි ටික කොලෙන් හොඳට ඔතලා අරන් තියා දෙනවා. ඊට පස්සේ අපි පොට් කේක් හදන භාජන තුන ගන්නවා. ග්‍රෑම් 100ෙන් මේ වගේ පොට් තුනකට අපිට කේක් හදාගන්න පුළුවන්. ඒකල මුලින් බටර් ටිකක්, ඒ කියන්නේ ඇස්ට්‍රා හෝ මෙඩෝලි ටිකක් ගා ගන්නවා මේකේ. එහෙම නැති වුණොත් මේකේ කේක් එක ඇලෙනවා. මේ විදිහට ගෑවහම කේක් එක ඇලෙන්නේ නැතුව හරියට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට භාජනයක් අරගෙන ඒකට මෙඩෝලි හරි ඇස්ට්‍රා හරි ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. ඒකටම සීනිත් එකතු කරගන්න. මොකද බටර් මුලින් බීට් කරන්න අවශ්‍ය නැහැ. සීනිත් එක්ක බටර් ටික හොඳට කලවම් වුණාම ඇති. බටර් සීනි ගොඩක් වෙලා බීට් කරන්න අවශ්‍ය නැහැ. ගොඩක් වෙලා කලවම් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ විදිහට හැදුවාම බීටරයක් නැති කෙනෙක්ට වුණත් අපිට කේක් එක හරියට හදාගන්න පුළුවන්. මේ විදිහට හොඳට කලවම් කරගන්න සීනි ඇස්ට්‍රාටිකයි. ඉතින් මෙන්න මේ ගානට සීනි ටිකයි ඇස්ට්‍රාටිකයි කලවම් වුණාට පස්සේ අපිට පුළුවන් බිත්තර එකතු කරගන්න. මම මෙතනදී චූටි බිත්තර අරන් තියෙන නිසා බිත්තර දෙකක් එකතු කරගන්නවා. ලොකු බිත්තර ගන්න කෙනෙක් නම්, ඒ කියන්නේ ටිකක් ලොකු බිත්තරයක් ගන්නවා නම් එක බිත්තරයක් එකතු කරාම හොඳටම ඇති. ඉතින් මම මෙතනදී බිත්තර දෙකක් එකතු කරගන්නවා. ගොඩක් චූටි බිත්තර තියෙන නිසා මෙන්න මේ විදිහට බිත්තර ටික දැම්මට පස්සේ තමයි අපි අත වේගෙන් හොඳට බීට් කරන්න ඕනේ, හොඳට කලවම් කරගන්න ඕනේ. මම මේ වීඩියෝ එක එඩිට් කරලා නැහැ. ඒ කියන්නේ කට් කරලා නෙමෙයි හදලා තියෙන්නේ මේ කලවම් කරන ටික මේ වෙලාව ඇතුළත තමයි. ඒ කියන්නේ ගොඩක් වෙලා යන්නේ නැහැ. විනාඩි 3-4ක් යනකොට අපිට කේක් එක සම්පූර්ණයෙන් මේ විදිහට කලවම් කරලා හදා ගන්න පුළුවන්. ඉතින් බිත්තර ටික දැම්මට පස්සේ අත ඉක්මනින් කලවම් කරන්න. කලවම් කරනකොට හොඳට සීනිකට දිය වුණා නම් අපේ මිශ්‍රණය හරි. බිත්තර දැම්මහමත් විනාඩි 5-10 බීට් කරන්න, කලවම් කරන්න අවශ්‍ය නැහැ. සීනිකට ටික දිය වුණාට පස්සේ අපේ මිශ්‍රණය හරි. ඊට පස්සේ මම මෙතනදී මේක හොඳට කලවම් කරලා ඉවරනාට පස්සේ වැනිලා ටිකක් එකතු කරගන්නවා. වැනිලා එකතු කරගන්න එක අත්‍යවශ්‍ය නැහැ. අපි චොක්ලට් කේක් එකක් හදන නිසා කැමති නම් වැනිලා එකතු කරගන්න පුළුවන්. වැනිලා තේ හැඳි එකක් මම එකතු කරගන්නවා. ඊට
ඊට පස්සේ ඒකත් මේ විදියට ටිකක් හොඳින් කලවම් කරගන්නවා. දැන් අපි ඊළඟට එකතු කරන්නේ හලාගත්ත පිටි ටික. හලාගත්ත පිටි ටික දාලා හොඳින් කලවම් කරන්න ඕනේ. හැබැයි කලවම් කරන වීඩියෝ එක මගේ අතින් මෙතන රෙකෝඩ් වෙලා නැහැ. ඒ නිසා මෙන්න මේ විදියට හොඳට කලවම් කරගෙන අපි අර මුලින් බටර් ගත්ත දාගාගත්ත භාජනවලට භාගයකට වඩා ටිකක් වැඩි වෙන්න බැටර් එක දාගන්න ඕනේ. ඒ කියන්නේ පාම් පිටි ටික අර විදියට මම හලලා අයින් කරගත්ත පාම් පිටි ටික මෙන්න මේ විදියට බැටර් එකට දාලා කලවම් කරලා අපි බටර් ගාගත්ත භාජනයට භාගයකට වඩා ටිකක් වැඩි වෙන්න බැටර් එක එකතු කරගන්න ඕනේ. මෙතෙන්දි තව දෙයක් ඔයාලට කියන්න පුළුවන්. මේ විදිහට හදලා මේක රෙදි කඩ වැස්මකින් හරි ඇල්මිනියම් ෆොයිල් එකකින් හරි උඩ වහලා හුමාලෙන් තඹ ගන්න පුළුවන්. එතකොට පැය භාගයක් විතර හුමාලෙන් තැඹුණාම මේ කේක් එක හරි. එහෙම නැතිනම් මේක විනාඩි 10ක් කලින් රත් වෙච්ච අවන් එකකට දාලා විනාඩි 25ක් හෝ 20ක් වගේ වෙලාවක් යනකොට මේක බේක් වෙනවා සෙල්සියස් අංශක 180ේ. විනාඩි 20ක් 25ක් බේක් කරගන්න ඕනේ කලින් රත් වෙච්ච අවන් එකකට දාලා. ඉතින් මේ තියන්නේ අපි ඒ විදියට අවන් එකේ දාලා බේක් කරගත කේක් ටික. මේ ටික හුමාලෙන් තැඹුවොත් නම් දවස් දෙක තුනයි තියාගන්න පුළුවන්. මේ වගේ තැඹුවොත් දවස් පහ, මේ වගේ බේක් කරගත්තොත් දවස් පහක් අයත් තියාගන්න පුළුවන්. ඉතින් මේක ඉක්මනට නිවෙන්නයි අපි උඩින් දාගන්න ඩාර්ක් චොක්ලට් ටික හොඳට ඇතුළට බහින්නත් එක්ක මේ විදියට කේක් එක චූටි චූටි සිදුරු ටිකක් හදාගන්න ඕනේ. ඉතින් මේ විදිහ ඩාර්ක් චොක්ලට් කෑල්ලක් මම අරගෙන ඒක චූටි කෑලි වලට කපලා මේ වගේ භාජනයකට දාගන්නවා. මොකද එතකොට ඉක්මනට මේක දිය කරගන්න ලේසි. ඊට පස්සේ මම තව ඇලුමිනියම් භාජනයක් අරගෙන ඒකට දාගන්නවා හොඳට රත් වෙච්ච උණු වතුර. ඉතින් හොඳට රත් වෙච්ච උණු වතුර ඒ භාජනෙට දාගත්තට පස්සේ ඒකෙම්ම උණු වතුර මේස හැඳි එකමාරක් මම අර පොඩියට කපාගත්ත ඩාර්ක් චොක්ලට් එකට දානවා. එතකොට බලන්න ඉක්මනට අපේ ඩාර්ක් චොක්ලට් එක දිය වෙනවා. මොයවට ෆ්‍රෙෂ් මිල්ක්වත් බටර්වත් මුකුත් දාන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට හදලා ඉක්මනට අපිට ඩාර්ක් චොක්ලට් එක දිය කරගන්න පුළුවන්. ඒ වගේම මෙහෙම දිය කරා කියලා මේක හයි වෙන්නේ නැත්තේ නෑ. මේක ටිකක් වෙලා යනකොට හොඳට හයි වෙනවා. ඒ නිසා චුට්ටක් අබ්බය වෙන්න එපා. උණු වතුර මේස හැඳි එකමාරක් දාලා මේ වගේ ටක් ගාලා දිය කරගන්න. බලන්න ඉඩිංගට අපේ චොක්ලට් ටික දින් දිය වෙලා ඉවරයි. ඉතින් උණු වතුර එක අයින් කරලා අපිට පුළුවන් අපේ කේක් එක ලස්සනට සරස ගන්න. තව එකක් කේක් එකට මේ ඩාර්ක් චොක්ලට් දාලා හැන්දෙන් එහෙට මෙහෙට කරන්න එපා. මම කරලා පෙන්නන්නම් මෙන්න මේ විදියට කේක් එක අරගෙන සිදුරු විදලා තියෙන්නේ. අරගෙන මේ විදියට හැන්දෙන් ඩාර්ක් චොක්ලට් ටිකක් දාලා කේක් එක භාජනය පිටින් අල්ලලා මේ විදිහට එහෙට මෙහෙට කරන්න. එතකොට තමයි ලස්සනටම මේකේ ඩාර්ක් චොක්ලට් ටික හොඳට පැතිරෙන්නේ. ඉතින් මේ විදිහට අති ලස්සනට එහෙට මෙහෙට කරකව ඩාර්ක් චොක්ලට් හැම තැනටම පතුර ගන්න. දැන් බලන්න මේ විදිහට දැම්මම හරිම නීට්. අනිත් කේක් එකත් ඒ විදිහට ටක් ගාලා අපිට දාගන්න පුළුවන්. හැන්දෙන් එහෙට මෙහෙට කරන්න කිව්වොත් එහෙනම් මේකේ පාරවල් හිටිනවා. ඉතින් අන්තිම චොක්ලට් ටිකත් අපිට මේ විදිහට උඩට දාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට චොක්ලට් ටික දාලා මේ ටික වේලෙන්න කලින් ඉක්මනට අපිට පුළුවන් මේ ಜಾති දාලා මේක සරස ගන්න. මේ තියෙන්නේ චොක්ලට් ස්ප්‍රින්කල්ස්. ඒව දාලා සරස ගන්න පුළුවන්. නැත්තම් පාට පාට ස්ප්‍රින්කල්ස් දාලා සරස ගන්න පුළුවන්. නැත්තම් පෙබල්ස්, පොපීට්, එහෙම නැත්තම් එතකොට චොක්ලට් චිප්ස්. එහෙමත් නැත්නම් එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් ආසාවට හදන කෙනෙක් ඉන්නවා නම් රටකජු ටිකක් චූටියට කපලා, එහෙම නැත්නම් කජු ටිකක් චූටියට කපලා මේ කුඩට දාලා මේක සරස ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ලස්සනට අපිට පුළුවන් කේක් එක ලස්සනට සරස ගන්න. ව්‍යාපාරයක් කරන කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට හදන්න. ඕගලන්ට ප්‍රශ්න ගැටළු මොනවා හරි තියෙනවා නම් මගෙන් අහන්න. ඉතින් මේ ටිකේදී මටත් වීඩියෝ දාන්න බැරුණා එක දිගට කේක් ඕඩර්ස් ඒ දේවල් තියෙච්ච නිසා. ඉතින් ඕගලන්ට කේක් සම්බන්ධව මේ වීඩියෝ එක සම්බන්ධව මොනවා හරි ගැටළු තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්.
ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා කැමති වෙයි කියලා. ඔයාලට දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් දැන් ගොඩාක් කටේ ව්‍යාපාරයක් විදිහට මේ දේ කරනවා. ඉතින් මේ විදිහට හරියට හදලා තමන්ට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් යාළුවනේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න යාළුවන්ට බලන්නත් එක්කම. එතකොට ඒ වගේම මගේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ඔයගලන් ගොඩාක් ආදරෙන් කියනවා.